Elections 2024. ඔක්තෝබර් 7 වෙනිදා තමයි වෙනරටවල බුද්ධිආංශ කියන්නේ මෙහෙම ප්‍රහාරයක් සිදු වෙන්න තියෙනවා කියලා. 19 වෙනිදා ඉඳන් 23 වෙනිදා දක්වා තමයි මේ ප්‍රහාරය සිදු වෙන්න තියෙන්නේ කියලා දැනුවත් කරනවා. හැබැයි එහෙම දැනුවත් කරලා තියෙද්දි ඒකට නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. දැන් අද නැවත වතාවක් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය අවදානම මීට දින ගණනාවකට ඉස්සෙල්ලා මේ තත්ත්වය දැනගත්තා නම් ඇයි ඊයේ පෙරේද වෙනකන් හිටියේ මේ පිළිබඳව ආරක්ෂාව තර කරන්නේ? මේ පිළිබඳව දැනුවත් වෙලා ක්‍රියාමාර්ග නොගත්තු අය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි මේ වෙලාවේදී ඉල්ලීමක් කරනවා. ලෝකයේ සමහර රටවල් අපේ රටේ ආරක්ෂාව සම්බන්ධ තවමත් අවිශ්වාසයෙන් කටයුතු කරන බවක් පේනවා. ඒ හින්දා ඔවුන්ගේ සංචාරකයන්ට අපේ රට තුළ සංචාරයේ කිරීම පිළිබඳව දැනුම් දීම පවා මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ඉදිරිපත් කළා. මම විශ්වාස කරන වර්තමාන ජනාධිපතිතුමා සහ ආණ්ඩුවේ දානාපති කාර්යාල ජාත්‍යන්තර බුද්ධි සංවිධාන සහ සංචාරක මණ්ඩල එක්ක සාකච්ඡා කරලා ඉතාමත් කඩිනම් සංචාරක ව්‍යාපාරයට මේ වෙන බලපෑම අවම කරා සහ නැවත වතාවක් ලංකාව සංචාරකයන්ගේ පාරාදීසයක් බවට ප්‍රවර්ධනය කරන අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරයි. අපි මේ ආණ්ඩුව තුන් දෙනෙක්ගේ ආණ්ඩුවක් වගකීමක් ඇතුළු වැඩ කරනවා. කිසිම පෙරදිච්ච දේශපාලඥයෙක්ම ආණ්ඩුවේ වගකීම් තනතුර වලට දාලා නැහැ. සුදුසු අය සුදුසු විදිහට තෝරාපත් කරලා තියෙනවා. ඒ අය දේශපාලන ලබදියාවන් බලලා නෙමෙයි සුදුසුකම් විතරක් බලලා ඒ අය තෝරගෙන තියෙනවා. ඒ අපේ තෝරා ගැනීම සුදුසු නිසා තමයි අද ඒ තෝරා ගැනීම වලට පහර දෙන්න පටන් අරන් තියෙන්නේ. අනුර කුමාර ගරු ජනාධිපතිතුමාට කියන්න ඕනේ, ඔබතුමන්ලා ජනතාවට කිව්වේ රටේ ජනතාවගේ මුදල් හොරකම් කිරීම නිසා මේ රට කඩා වැටුණා කියලා නම් දැන් ජනතාව බලන් ඉන්නවා ඒක ඔප්පු කරනකල්. කරුණා කළා ඉෂෙල්ස් වල එහෙම නැත්තම් උගන්ඩාවේ එහෙමත් නැත්තම් ඩුබායි වල ඔබලා කියපු විදිහට ඒ තියෙන සල්ලි වහාම ලංකාවට ගෙනහැල්ලා මේ තියෙන ණය ගෙවලා ජනතාවට සහන සල්සන්න. 2020 අපි ගෝඨාභයගේ රැල්ල කියලා උඩ පැනපැන ගැහුවා. එහෙමනේ කතාව. උඩ පැනපැන ගහලා ඡන්ද දුන්න 30 කුටි ආරච්චි කෝවද? හපුතලේ ගියා ගියාමයි එතුමා මහින්ද කියලා මේ දෙපැත්ත තුන් පැත්ත ගහගෙන හිටියේ. දැන් එතුමත් 30 කුටි හොයනවා. ඔය මෝඩරේ මේ පාරණම් කරන්න එපා. දැන් මේ කාලේ වහිනවනේ දිගට නේද? අයියෙන් මහිනකොට අපි ජනතාව ප්‍රාර්ථනා කරා අනේ වැල දීවන්න වැටෙනවනම් මරු. ඒතරම් ප්‍රශ්නයක් තිබම මේ දීවන්න නැගෙන කට්ටිය. පාර්ලිමේන්තු හිටපු ආණ්ඩුව නියෝජනය කරපු සමහර විපක්ෂ නියෝජනය කරපු විශාල පිරිසක් ජනතාවගේ විරෝධය දුක් කරන මට්ටමට වැඩ කරන්නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තවදුරටත් අපට අදාළ නැහැ. අපට අලුත් ජනවරණට අනුව ජනතාවට වග කියන අලුත් දේශපාලන සංස්කෘතියක් සහිත අලුත් පාර්ලිමේන්තුවක් අපට ඕනේ. ඒකට අවස්ථාවක් ලැබුණා අපට. අර ඡන්ද කාලේ වේදිකාවේ කියපු විදිහට පටපට ගාලා බිත්තර දානවා, ටක ටක ගාලා පොල් කඩනවා. අන්න ඒ යුගයේ ඉක්මනට ආරම්භනවා නම් හොඳයි. මොකද හේතුව රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි කරනවා කියපු උන්දලා රන්ලි ක්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා වෙන් කරලා තිබ්බ සල්ලි ටිකට පිල්ලි ගැව්වද කියලා සමාජයේ අද ප්‍රශ්න කරනවා. දේශපාලඥයන්ට මෙතුවක් කල් ලබා දීලා තියෙන වරප්‍රසාද කප්පාදු කරනවා කියන එක දැන් ඔබට සක්සුදක්සේ පැහැදිලි. දැන් පටන් අරන් තියෙන මේ වැඩේ මොකද දන්නවද? ජනාධිපතිවරට පුළුවන් නම් ඉතාම අඩු ආරක්ෂාවක් සහිතව ඉන්න, ඒ ජනාධිපතිට පුළුවන් නම් මන්දිර ප්‍රතික්ෂේප කරලා ඉන්න, ඒ ජනාධිපතිට පුළුවන් නම් වාහන පෙළපාල නැතුව රට පාලනය කරන්න, විශ්‍රාමික ජනාධිපතිවරයා ඇමතිවරට මොනවද ඒවා කවන්න පටන් අරන් තියෙන්නේ. අනුර කුමාර මං ඉදිරිය ඔබතුමාලා දන්නවා, මැතිවරණයට කලින් කිව්වා උදල් අමාත්‍යාංශ ලේකම් භාණ්ඩාගාරයේ අධිපතිතුමා දවස් දෙකෙන් අයින් කරනවා කිව්වා. අනුර කුමාර මැතිවරණ කලින් පැය වලින් දවස් වලින් ගණන් කිව්වා. අපි වගේ නෙමෙයි දවස් දෙකෙන් මේ දෙන්නම අයින් කරනවා කිව්වා. හැබැයි මේ දෙන්නත් තාමත් සේවය කරනවා. අපි කියලා නෙමෙයි අනුර කුමාර කිව්වා තියාගන්න නැහැ කියලා. ඒ කිව්ව අනුර කුමාරම තමයි දැන් ඒගොල්ලන්ව තියාගෙන ඉන්නේ. අපි හදලා තියෙන්නේ පුංචි මිනිසුන් ආණ්ඩුවක්. අපි හැම සතයක්ම පුංචි මිනිසුන්ට විඳන් ගන්න පුළුවන් එක තමයි අයවැල ඔක්කොම ගේන්නේ. අන්න ඒ නෝ ඡන්ද දෙනක අපි ඉල්ලන්නේ. General Elections 2024.